ටයිප් කරන්න ගියොත් පොඩි වෙලාවක් යන නිසා මම රචනාව අපි මෙහෙම කරමු. රචනාව ලියමු. තෝර හරිනේ. හරි. ඔන්න ඔබ වහන්සේලා මුලින්ම වාක්‍ය මට කිව්වා. කවුද කියන්නේ එතකොට? වාක්‍ය කියන්නේ පළවෙනි වාක්‍ය ලියන්න තියෙන්නේ දුෂ්‍යන්ත. දුෂ්‍යන්තනේ. දුෂ්‍යන්ත. දුෂ්‍යන්ත අහනවා මොකද අපි හඳුන්නේ? සිංහල වාක්‍ය ඔබ වහන්සේලා ලියා ගන්න. සැපදු කොහොමද කියලානේ අහන්නේ. එහෙමද කිව්වේ ඔබ වහන්සේ? හරි සර්. ඔව් අපි සර්වං කුසලම් නේද? සංස්කෘතෙන් සැප සැප සැපසනීප කොහොමද කියලා අහන්නේ. එහෙමයි. අපි සර්වම් කුසලම්. අපි සර්වම් කුසලම්. සැප දුක් කොහොමද? ශකුන්තලා උත්තර දෙන්න ඕනේ. කියන්න ශකුන්තලාගේ වාක්‍ය. මම හොඳින් කියලා. මම හොඳින්. ඔව් කියන්න. කොහොමද මම හොඳින් කියලා කියන්නේ? අහං කුසලම්. අහං කුසලම්. හොඳයි හොඳයි. අහං කුසලම්. දුෂ්‍යන්ත. කාටද මතක? අපි මුලින්ම ලිව්ව රචනාව. අපි මුලින්ම ලිව්ව රචනාව කාටද මතක? හරි කමක් නැහැ. මම එක පොඩ පස්සේ මම ඒ ගැන කතා කරන්න ජොට්ටක්. අපි මේක ලියලිමු. හරි. දැන් ශකුන්තලා තමයි දුෂ්‍යන්තේ ගෙදරට ගියේ. දුෂ්‍යන්ත මුලින් ආයුබෝවන් කිව්වා. එයාත් ආයුබෝවන් කිව්වා. දැන් ඔන්න දුෂ්‍යන්ත අහනවා අපි සර්වම් කුසලම් හොඳින්ද? ශකුන්තලා කියනවා අහම් කුසලම්. මම හොඳින්. දැන් දුෂ්‍යන්ත ඊළඟ ප්‍රශ්නේ අහන්න ඕනේ. කියන්න. කක් සමාචාර අපි හඳුන්නේ සිංහල තේරුම කොහමද? මොනවද තොරතුරු? ඒ සමාචාරක් කියන වචනේ පාවිච්චි කරනවාද ඒකට? ගෙදරට ආපු කෙනෙක් හින්දා තනියම දාව කියලා හෙව්. තනියම දාවේ. අපේ අර අපේ 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 අර ඉස්සලා අපේ හරුගේ කක් සමාජාරක් අපේ හඳුන්නේ. සමාජාරක් කියන වචනේ කොහමද? මොකද වෙන්නේ වගේ එකක් දහන්නේ. ඔව් දැන් ඔබ වහන්සේ ඇහුවේ තොරතුරු කොහමද කියලා නේද? ඕ සර්. ඔව් ඒකට කක් සමාජාරක් කියලා භාවිත කරනවද කියලා මම ඇහුවේ. එහෙනම් මං අහලා තියෙනවා. අහලා තියෙනවා. ඔව් හොඳයි. ඒ භාවිත කරු වචනේ හොඳයි. කක් සමාජාරක්. ඈ අපි ඉස්සරහට යන්න ඕනේ. මේ වාක්‍ය 10කට යන්න ඕනේ. අපි මොකද කරන්නේ? කක් සමාජාරක් වලින් යනවද? තනියෙන්ම දාවේ කියලා අහනවද? මොකද කියන්නේ? මොකද ලියන්නේ අපි? දුෂ්‍යන්ත අහන්න තියෙන්නේ දැන්. අපි කක් සමාජාරක් කියන්නේ චූටක් අයින් කරමු. මොකද දැන් සර්වම් කුසලම් කියලා ඇහුවානේ. කොහොම සැපදුක් කියලා ඇහුවානේ. එතකොට මං කිව්වා මං දැන් හොඳින් ඉන්නේ කියලා. යඩොන අපි ඒ හින්දා වෙන වාක්‍යයකට දැන් අපේ අපේ අර අනිත් අපේ හඳුර කිව්ව වාක්‍යයට යන්ද? අනේ පර පරණ එකෙත් තියෙන ඒ වගේ එකක් තමයි. ඒක තමයි ගත්තා මං හිතුවා අනිවාර්යෙන්. අර මේ මොකේද මේ ආපන ශාලාවේ නේද? ආපන ශාල. ඔව් මං ඔබ වහන්සේට කියන්නත් හිටියා ඔබ තමයි. ඔන්න දැන් බලන්න දැන් ඔය පහුගිය රචනා දෙක ආශ්‍රයෙන් මේක සම්පූර්ණ කරන්න පුළුවන්. මං හිතන්නේ ඔබ වහන්සේ මේ පළවෙනි රචනාව මොකද්ද අපි හඳුන්නේ? පළවෙනි රචනාව අර සුදීරයි ඒකද? නෑ යාචික. කවුද යා අර පරිවේණං ගච්ඡන්නාසන් ඒකා යාචිකම සමිපං ආගතක් නේද? ඔව් සර්. ඒක යාචික.
හරි මේක තුන්වෙනි වාක්‍යය කියන්නකෝ එහෙනම් කමන්නේ ඔබ හන්දලා කියන එක මම ලියන්නම් කියන්න තුන්වෙනි වාක්‍යය මොකද කියන්න අපි තනියම දාවේ කමන්නේ මොන දියක් ගැටලුවක් නැහැ දාලා තොනි තනියම දාවේ කියලා එතන ඉඳලා දෙවෙනි රචනා සම්පූර්ණ ලියලා දාන්න දන්නේ පොර අපි දුෂ්‍යන්තට අහන්න කියමු ඇයි ආවේ කියලා නේද? ඇයි ඔබ මෙහි පැමිණියේ? ලියන අපේ තුන්වෙනි වාක්‍යයේ ඇයි ඔබ මෙහි පැමිණියේ? ඇයි ඔබ මෙහි පැමිණියේ? කිමර්තාය? කිමර්තාය? ත්වං අත්‍රාගතං කිමර්ථාය ත්වං අත්‍රාගතං දැන් ශකුන්තලා උත්තර දෙන්න ඕනේ කිමර්ථාය ත්වං අත්‍රාගතං කුමක් නිසාද නුඹ බෙහි පැමිණි? ඇයි ආවේ? ඇයි අද මේ පැත්තේ? කියන්න බලන්න ශකුන්තලාගේ උත්තරේ. ශකුන්තලාගේ උත්තරේ ඕනේ මේ සංස්කෘතෙන් කියන්න පුළුවන් වෙන විදියට ඈ. ඇයි ආවේ? ඔබගේ සැපදුව බැලින් ඊට වඩා වෙන වාක්‍යයක් ඔබ හමු වීමට ඔබ හමු වීමට ආය අහන්නත් ආය ප්‍රශ්න අහන්න වෙනවා මේ කාටද දෝෂාන්තරනේ ඔබ හමු වීමට මොකක් නේද අව කිමරතායත්වන් අත්‍රාගත මොකක් නිසාද ආවි කියලා ඇහුවා ඔබ පැමිණීමට ඊළඟට දෝෂාන්තය මොකක්ද අහන ප්‍රශ්නේ වාක්‍ය ටිකක් ගලාගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ අපිට ඉස්සරහට ඔබගෙන් උදව්වක් බලාපොරොත්තු වෙමි. ඔබගෙන් උදව්වක් බලාපොරොත්තු වෙමි. උදව් මොකද්ද ඉතින් ඉල්ලන්නේ? ඊළඟ ඉල්ලන උදව් මොකද්ද? මුදලක් හෝ වෙන මොකක් හරි දෙයක් ගන්න. මුදල බලාපොරොත්තු වෙයි. පැනයකට පිළිතුරක් බලාපොරොත්තු වෙයි. ප්‍රශ්නයකට උත්තරයක් බලාපොරොත්තු වෙයි. අම්මා හදිසියේ ලෙඩ වෙලා ඉස්පිතාලේ අරගෙන යන්න ඕනේ. අම්මා හදිසියේ ලෙඩ වෙලා ඉස්පිතාලේ අරගෙන යන්න ඕනේ. දැන් මෙහෙම නේද? කොහමද ඇයි හොඳ? මුදලක් බලාපොරොත්තු වෙන්නේ? මුදලක් ඒ කුමක් සඳහාද කියලා අර අහන්න පුළුවන් නේද? මෙයා යෝජන කිමර්තාය ත්වං අතරාගතම් මොකක් නිසා දාවේ මුදලක් බලාපොරොත්තු වෙන්නේ ණයක් ගන්නට එහෙමද දැන් ඕක ඊළඟට ගැටළු මං කිව්වේ අපි කියන වාක්‍ය වල තියෙන්න ඕනේ සංස්කෘත වචන අපිට
හරි කමක් නෑ අපි ලියමු මොකද ලියන්නේ තවත් හිතේ දොත අපිට අපරාධ වෙලා වෙලා අපරාධ ලියමු අපි අරම ලිව්වනම් හරිනේ සර් මුදලක් බලාපොරොත්තු වෙයි. ඊට පස්සේ මුදල මේ අම්මා ලෙඩ වෙච්ච නිසා ඊට පස්සේ අම්මට ඇදිච්ච ලෙඩේ මොකද්ද කියලා අහන්න පුළුවන්. ඊට දැන් අම්මට දැන් අම්මගේ රෝගී තත්ත්වය කොහොමද කියලා අහන්න පුළුවන්. එනම් ඔබගෙන් උපකාරයක් බලාපොරොත්තු වෙන. ඔබගෙන් උපකාරයක් බලාපොරොත්තු වෙන. ඔබගෙන් කොහොමද? සප්තෞතේ තම් ත්වම් සෝරි ත්වන් 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 යුවන් යුයම් ත්වත් යුවා දිස්මත් ත්වයා යුවාභ්‍යං යුෂ්මා අභික් ත්වයා. ත්වත් නේද? ඔබගෙන් යුෂ්මත් ශබ්දේ ඔබගෙන් ඔබගෙන් මුදලක් බලාපොරොත්තු වෙන්න. ඔබගෙන් උදව්වක් බලාපොරොත්තු වෙන්න. ඈ ඔබගෙන් උදව්වක් බලාපොරොත්තු වෙන්න. යුෂ්මත් ශබ්දය. යුෂ්මත් ශබ්දය. ත්වත් ඔබගෙන්. ත්වත් උපකාරං අපේක්ෂයා කිමර්තාය තුවන් අත්‍ර අත්‍රාගත ත්වත් උපකාරං අපේක්ෂයා ඔබගෙන් උදව්වක් බලාපොරොත්තු වෙයි. ත්වත් උපකාරං අපේක්ෂයා ඔබගෙන් උපකාරයක් බලාපොරොත්තු වෙයි. ඊට පස්සේ අපි හඳුන්නේ දැන් දුෂ්‍යන්ත ඊළඟට අහන්න ඕනේ මොකද්ද ප්‍රශ්නේ? උපකාරය මොකද්ද කියලා. කවර ආකාරයේ උපකාරයක්ද මොන උදව්වක්ද? කොහොමද කවර ආකාරයේ මොන වගේ උදව්වක්ද? කිං පණ උපකාරම් නැත්නම් කීදෘෂී උපකාරම්? කීදෘෂී උපකාරම් අවරාකාරයේ කීදෘෂි කීදෘශ උපකාරං අපේක්ෂති මොන වගේ උදව්වද බලාපොරොත්තු වෙන්නේ? ශකුන්තලා මොකද කියන්නේ? සර් උඩ වාක්‍ය තේරුම් මොකද්ද සර්? කීදෘශ උපකාරං කීදෘශී උපකාරං අපේක්ෂති කවර ආකාරයේ උදව්වද බලාපොරොත්තු වෙන්නේ? කවරා කීදෘශී කවර ආකාර උදව්වද බලාපොරොත්තු වෙන්නේ? දැන් ශකුන්තලා කියන මට මුදල් එයා දැන් කියනවා මට මුදල් සම්බන්ධව තමයි දැන් එයාගේ එයා බලාපොරොත්තු වෙන්නේ කියන්න මෙතනදී මට මූල්‍යමය උපකාරයක් අවශ්‍යයි. ඈ අහං මූල්‍යමය උපකාරං අපේක්ෂාමි. ඈ එහෙමද? අහං මූල්‍යමය උපකාරං අපේක්ෂාමි.
මේ සංස්කෘත රචනාවේ නීතියක් තියෙනවා එක වචනේ තුම්පලකට වැඩියෙන් යොදන්න බෑ කියලා. උපකාරං උපකාරං උපකාරං. අපේක්ෂයා අපේක්ෂති අපේක්ෂයාමි එකම වාක්‍ය වලින් ආය මේ වචන තුන පාවිච්චි කරන්න බෑ ආය. උපකාරං පාවිච්චි කරන්න බෑ. වාක්‍ය හයක් ලියලා තියෙන්නේ. අපි සර්වං කුසලං අහං කුසලං කිමර්ථාය ත්වං අත්‍රාගතං ත්වත් උපකාරං අපේක්ෂයා කීදෘශි උපකාරං අපේක්ෂති අහං මූලමේ උපකාරං අපේක්ෂාමි. එකයි දෙකයි තුන හතරයි පහයි. අවසාන වාක්‍ය ලිව්වද අපි අඳුරනේ? තාම ලියනවද? ඔව් සර්. මම මුල් වාක්‍ය ටික මම කරනවා. මෙතන තියෙන පහල එක මට මුදලින් උපකාරයක් අවශ්‍යයි කියන්නේ. එහෙමයි මට මූල්‍යමය මුදලින් උපකාරයක් අවශ්‍යයි. දුෂ්‍යන්ත මොකක්ද අහන්නේ ඊළඟට? මෙයාගේ මට මුදල්මය උපකාරයක් අවශ්‍යයි. දැන් දුෂ්‍යන්ත මොකක්ද අහන්න ඕනේ නම්? ඒ කුමක් සඳහාද කියන්නේ? ඒ කුමක් සඳහාද? කොහොම ඊයක් ඕලින් සංස්කෘතෙන් අහන්නේ? තම්පන කිමර්ථාය. තම්පන කිමර්ථාය මේ හත්වෙනි වාක්‍ය අපි කියන්නේ. 8 9 10 මෙතනින් ඉවරයි වාක්‍ය ටික. තම්පන කිමර්ථාය. දැන් ශකුන්තලා මොකද අපි හන්න දෙන උත්තරේ? මොකක් නිසාද? මම අසනීප තියෙනවා. අම්ම අසනීපෙන් ඉන්නේ. යානියන්ට ප්‍රතිකාර ලබා ගැනීම. ඇයට ප්‍රතිකාර ලබා දීමට. කොහොමද? අම්මා අසනීපවයි ඉන්නේ. මාතා ඔව්. ව්‍යාධි ව්‍යාධි ව්‍යාධියෙන්ද? පීඩිතා. මාතා ව්‍යාධි පීඩිතා. නේද? නැත්තම් මාතා රෝගාතුර. රෝගාතුර මමවත්. අපි දැන් මාතා ව්‍යාධි පීඩිතා. තස්යාං ප්‍රතිකාරං කර්තුම්. එහෙමත් පුළුවන් නේද? මාතා ව්‍යාධි පීඩිතා. මාතා ව්‍යාධි ව්‍යාධි පීඩිතක්. මේ තනි වචනයකට යන්න ඕනේ අපි හඳුන්නේ. ඒක සමාස පදයක් වෙනවා එතන. තොටසේ ඔක අර්ථයෙන්ම මව ලෙඩ වී සිටින්න කියන. එහෙමයි. මව ලෙඩ වී සිටින්නේ. අම්මා ලෙඩ වෙලා ඉන්නේ. මාතා ව්‍යාධි පීඩිතා. තස්යං අයට ප්‍රතිකර්තුම්. තස්යං ප්‍රතිකාරං කර්තුම්. ඒ වාක්‍ය පොඩ්ඩක් දිගයි, කමන්නේ. ප්‍රතිකාරං කර්තුම්. මාතා ව්‍යාධි පීඩිතක්. තස්යාං ප්‍රතිකාරං කර්තුම්. පීඩිතක් කියලා නැහැ. එහෙම පීඩිතක් අපි හඳුන්. පීඩිතක්. ව්‍යාධි පීඩිතක්.
Mata biadi pidi tak tasiam prati karang kartum. Amma leda vela eta prati kara kiri mat. දැන් වාක්‍ය දෙකෙන් අපි හඳුනන ඉවර වෙන්න ඕනේ ශකුන්තලා තමයි ඉවර කරන්නේ ශකුන්තලාගෙන් ඉවර වෙන්න තියෙන්නේ දුෂ්‍යන්ත තව එක ප්‍රශ්නයක් අහන්න පුළුවන් ශකුන්තලාගෙන් වැඩි ඉවර වෙන්න ඕනේ මොකක්ද දැන් මම දුෂ්‍යන්ත මොකද කරන්නේ මම මුදලක් දෙන්නම් මේ ගන්න කියලා හරි ඔබට ස්තුති ප්‍රසංග අන්න හරි එහෙම තමයි වැඩේ කරන්න තියෙන්නේ නේද හොඳයි මම මුදල දෙන්නම් නේද හොඳයි කියලා සංස්කෘතෙන් කියන්නේ කොහොමද බවතුන් භවතු භවතු අපි භවතු දික්ත කරමු භවතු භවතු හොඳයි හොඳයි ඈ අහං දදිශ්‍යාමි මෙතන මේ කරතුම් කියන උඩට අදාළ වෙන්නේ වරද ගන්න එපා බවතු බවතු වහන් දදිශ්‍යාමි හොඳයි හොඳයි මම දෙන්නම් බවතු බවතු වහන් දදිශ්‍යාමි ශකුන්තලා මොකක්ද අවසානට කියන්නේ ඔබට බොහොම ස්තුතියි. ඔබට බොහොම ස්තුතියි කොහමද සංස්කෘතෙන් තේ බහු ධන්‍යවාද. බහුශක් ධන්‍යවාද බහුශක් ධන්‍යවාද තේ බහුශක් ධන්‍යවාද අස්ති අපි රචනා තුනක් ලියලා තියෙන්නේ දැන් රචනා තුනක් ලියලා තියෙන්නේ ඔය සම්බන්ධ වෙන්න බැරුව නැත්තු ඉන්නවා නම් මං හිතන්නේ ඔබ වහන්සේට රෙකෝඩින් එක ඉතින් අනිවාර්යෙන් අදාළ කරන කාල සීමාව තුළ රෙකෝඩින් එක ඉල්ල ගන්න ඕනේ ඉතින් එහෙමත් බැරි වෙන ඇත්තු ඉන්නවා නම් පොඩ්ඩක් ඔය ගෲප් එකේ ඉන්න නැත්තම් එක පොඩ්ඩක් සම්බන්ධ වෙලා අදාළ කරන ඔය රචනාව එහෙම ඉල්ල ගන්න අපි දැන් රචනා පහක් මේ මේ ටිකේදී අපි ලියව දැන් රචනා තුනක් ලියලා ඉවරයි ඔබ හන්දල පේනවාදී ලොකු දෙයක් නෑ මේ රචනාව හරි සරලයි අපේ ආඳුරුනේ දැන් ඔබ හන්දලට මම දැන් ඉදිරියට තියෙන රචනා දෙක සමහරක් වෙලාවට මේ මේ ලියපු රචනා තුනෙන්ම ලියන්න පුළුවන් මේ රචනා තුනම පාවිච්චි කළා අදාළ වැඩේ කරගන්න පුළුවන් දැන් ඇත්තට දැන් මේකේදී බලාපොරොත්තු වෙන ඔබ හන්දල රචනා පහක් විතර ඔබ හන්දල ලියනවා කියලා කියන්නේ දැන් ඔබ හන්දලක ඔල්වේ තියෙනවනේ රචනාව ලියන්න ඕනේ ක්‍රමය මොකද්ද කියන එක රචනාව ලියන්න ඕනේ ක්‍රමය මොකද්ද කියන එක ඔබ හන්දලක ඔල්වේ තියෙනවා හැබැයි අපි දැන් මේ දවස් ටිකේම වගේ මේ අපි රචනා ලිව්වේ නම් මේ දෙබස් ඩයලොග් ක්‍රමයට දෙබස් ක්‍රමයට තමයි ලිව්වේ දැන් මතක තියාගන්න විභාගෙට ගිහිල්ලා දෙබස් ක්‍රමේ නාවා කියලා ගැටලුවක් නැහැ එතකොට තියෙන අපි හඳුන්නේ අර අදාළ කරන කොහොමත් ඉතින් දැන් මේකේ තියෙන අපි හඳුන්නේ අපිට දෙබසක් නොදුන්නත් ඒ වගේ දැන් ඒ තමයි ලියන්න තියෙන දැන් ඔය අපි අර මුල්ම රචනාව ලිව්වේ ඒකදාහම් පරිවේණං ගච්ඡන්නාසං තදා ඒකා යාචික මම සමීපං ආගතා කියලා දැන් අපි ඒක අපි හන්නේ දෙබසකටනේ ලිව්වේ අපි දෙබසකට ලිව්වට දෙබසකට ලිව්වේ දෙබසකට දුන්න රචනාවක් නෙමෙයි ඒක ඒකේතොර සාමාන්‍ය වශයෙන් දුන්න රචනාවක් ඒක ඉතින් මේ ඒ නිසා මේ දෙබසක් දුන්නයි කියලා කලබල වෙන්න දෙයක් නැහැ. ඔය දෙබසකට දුන්න සාමාන්‍ය වශයෙන් දුන්න රචනාවක් තමයි අපි දෙබසකට හදලා ලිව්වේ. එන ගැටලුවක් නැහැ. මේ රචනා තුනයි තව රචනා දෙකක් කරාට පස්සේ ඔබ හන්සෙලාට
ගැටලුවක් නැහැ අදාළ කරන රචනාව බය නැතුව ඉදිරිපත් වෙන්න පුළුවන් සහ ඒකෝර දැන් මේ ගොඩක් අර කටට ගැටලුවක් තියෙන තැනක් නේ ඔය මොකද්ද ඔය මේ 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 අනිදිශ පරිවර්තනයයි අනිදිශ පරිවර්තනයේ ලකුණු ටික ගන්න කොහොමද රචනාවේ කොහොමද ගන්න කියන එක මේක ඉතාමත්ම සරලයි මේ ලකුණු ටික ලබා ගන්න එක හරි අපි එහෙනම් ඊළඟට බලමු මේ හඳුන්නේ රචනාවට පස්සේ අපි ඊළඟට තියෙන සාහිත්‍ය ප්‍රශ්න ටිකට උත්තර ලියන්න අපි බලමු සාහිත්‍ය ප්‍රශ්න ටික කොහොමද කියලා මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් ප්‍රශ්න පත්‍රේ සර් කාලීන සිදුවීමක් දෙයි දැන්නම් ඒ කියන්නේ රචනාවටද අපි හඳුන්නේ ඔය සර් කාලීන සර් අර කොරෝනා ගැන දීලා තිබ්බ නේද ව්‍යසන ඔ කොරෝනා ගැන දීලා තිබ්බා ඒ කොරෝනා සම්බන්ධව ඒ දීලා තිබ්බා රචනාව ලියන්නනේ ගැටලුවක් නෑ මොකාවත් අපි දැන් මේ රචන හතර පහක් ලියන පස්සේ එන ඕන එකට උත්තර ලියාගන්න පුළුවන් වෙන්න ඕනේ අනිවාර්යෙන්ම තමන්ගේ අතේ තමයි වැඩේ තියෙන්නේ කොහොමද රචනාව ලියන්නේ කියන එක දෙන මාතෘකාව තමන් දන්න පැත්තකට හරවා ගන්න තමන් දක්ෂ වෙන්න ඕනේ දෙන ඕන පැත්තකට හරවා ගන්න පුළුවන් වෙන්නට ඕනේ මේ පාර සර් ගම් වතුර ගැන දෙයි දැන් ගම් වතුර ගැන කොහොම කරයිද දන්නේ නැහැ ඉතින් එහෙම කියන්න බෑ අර ආර්ථිකය ගැනත් ආව නේද සර් එකපාර මොකද බෑනේ ආර්ථිකය ගැන ආවද එකපාරක් නෑනේ නෑ නෑ එහෙම රචනා එච්චර ලොකු රචනා බලාපොරොත්තු වෙන්න එපා එහෙම මේකක් වෙන්නේ මේ ඒ කොරෝනා රචනාව ඇවිල්ලා තිබ්බත් අපි හඳුරන්නේ වද කොවිඩ් 19 ඔව් කොවිඩ් 19 ඒ රෝග කාලේ මම ශ්‍රී ලංකාවේ වාසය කළෙමි එහෙමයි රචනාව ඇවිල්ලා තිබ්බේ ආන් ශ්‍රී ලංකාවෙන් අවසත් එහෙමයි ඇවිල්ලා තිබ්බ රචනාව එතකොට ඉතින් අපිට කැමති විදිහකට ඉතින් ඒක ලියා ගන්න පුළුවන් ගැටලුවක් නැහැ අනිත් ඒ වගේ ලොකු මේ ප්‍රශ්න බලාපොරොත්තු වෙන්න එපා ඉච්චල සදෙලා දෙන එකක් නැහැ අපි දැන් ගිය සැරේත් අපි කල්පනා කරා කාලීන මාතෘකා දෙයි 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 කියලා කාලීන මාතෘකා නෙමේ සරලම දවසක් තමයි ගිය සැරේ දුන්නේ අපි ඔය ලිව්ව පේපර් වල පළවෙනි රචනාව මට මතක පළවෙනි රචනාව දෙවෙනි රචනාවත් මන් දන්නේ නැහැ ආ නේ රචනාව අපි අපි ලිව්වේ නැහැ ඒ රචනාව ලිව්වේ නැහැ අපි අර සුදීරයි අර උදේ පාන්දර හම්බෙන්නේ අහන්නේ උදේ පාන්දර මේ කොහෙද යන්නේ කියලා ඉතින් ඒ නිසා මේ එහෙම ලොකුවට හිතන්න දෙයක් නැහැ අපි මේ රචනා කීපයක් මෙහෙම ලියලා පුරුදු වුණාම ඔබ හන්දරට බය නැතුව ඒකට උත්තර ලියා ගන්න පුළුවන් අපි හඳුන්නේ අපි බලමු එහෙනම් එතනින් එහාට කොහොමද කියලා මහා ඊළඟ සාහිත්‍ය ප්‍රශ්න ටික මම සකස් කරලා තියෙන්නේ මේ ප්‍රශ්න පත්‍රයේ මහා භාරතය කිව්වහම වීර කාව්‍ය වලින් තියෙනවා ඒතර සාවිත්‍රි ඒකත් ඇවිල්ලා වීර කාව්‍ය රාමායන රාවණ පළවෙනි පත්‍රන හතරම වීර කාව්‍ය වලින් අහලා තියෙන්නේ ඊට පස්සේ ඒකත් මහා භාරතය ඊට පස්සේ මහායාන සම්ප්‍රදාය කියන්නේ බෞද්ධ සංස්කෘත ජ්‍යොතිෂය දිව්‍යාවදාන කියන්නේ බෞද්ධ සංස්කෘත එතකොට බෞද්ධ සංස්කෘත ජ්‍යොතිෂ සහ වීර කාව්‍ය සාහිත්‍ය කියන ඒ සාහිත්‍ය කොටස් තුනෙන් තමයි ඔබ වහන්සේලාට මේ සාහිත්‍ය ප්‍රශ්න ටික හදලා තියෙන්නේ හොඳයි මහාභාරතයේ පෝෂණය කළ උපාඛ්‍යාන පහක් නම් කරන්න කියන්න බලන්න මහාභාරතයේ පෝෂණය කළ උපාඛ්‍යාන පහක් නලෝපාඛ්‍යානය රාමෝපාඛ්‍යානය මත්ස්‍යෝපාඛ්‍යානය ශකුන්තලෝපාඛ්‍යානය ඔව් නලෝපාඛ්‍යාන අපිට උපාඛ්‍යාන දෙකක් කෙලින්ම තියෙනවා සාවිත්‍ර උපාඛ්‍යානය තියෙනවා නලෝපාඛ්‍යානය අපිට තියෙනවා ඊට අමතරව රාම උපාඛ්‍යානේ ශකුන්තලෝපාඛ්‍යානේ මත්ස උපාඛ්‍යානය කියන මේ උපාඛ්‍යාන ටික අපිට තියෙනවා. ඒකෙත් මං හිතන්නේ පොඩ්ඩක් ඉන්න ඔබ වහන්සේලාට මට අදාළ කරන ප්‍රශ්න වල උත්තර ටික පෙන්නන්න පුළුවන් වෙයි සමහරක් වෙලා. උත්තර ටික දානවත් දැන් අර දැන් අපි හඳන්නේ උත්තර ටික මම ඔබ වහන්සේලාට ලියා ගන්න තමයි කියන්නේ මම. ඒවල මේ උත්තර පොඩ්ඩයි මම මේ උත්තර ටික පොඩ්ඩයි මම ඩිස්ප්ලේ කරන්න පුළුවන්ද කියලා බලන්නේ මම මේ උත්තර ටික.
උත්තර ටික බහඳලට පෙන්වන්න පුළුවන් මට ගැටලුවක් නැහැ මේ බලමු මේ තිය අපි යන්නේ මහා භාරතයේ පෝෂණය කළ උපාඛ්‍යාන පහක් නම් කරන්න කියලා මේ තියෙන්නේ මම මේ අර මගේ සාහිත්‍ය පොත ඔබ වහන්සේලා දන්නවා ඇති මගේ මේ සාහිත්‍ය පොතේ තියෙනවා මේක 12 වෙනි ප්‍රශ්නේ නලෝ උපාඛ්‍යානය සාවිත්‍රී උපාඛ්‍යානය රාමෝ උපාඛ්‍යානය ශකුන්තලෝ උපාඛ්‍යානය මත්සෝ උපාඛ්‍යානය හරිද හරිද ඊළඟ ප්‍රශ්නේ බලමු සාවිත්‍රී යමගෙන් ලබා ගන්නා වර පහ අනුපිළිවෙලින් නම් කරන්න කාටද කියන්න පුළුවන් වර පහ තම මා මණ්ඩීර පෙනීම ලබා දීම ඔව් කියන්න තම පියාගේ මේ දියුණුවට පුතුන් සේවා ප්‍රාර්ථනා කිරීම. ඔව්. ඊට පස්සේ තම මේ මාමණ්ඩියට අහිමි රාජ්‍ය ලබා දීම. ඔව්. ඊට පස්සේ තමන්ගේ කුල මේ දියුණුවට පුතුන් සේවා ප්‍රාර්ථනා කිරීම. ඔව්. ඊට පස්සේ ඒ පුතුන් වෙන කාගෙන්වත් ප්‍රාර්ථනා කරන්න නැති නිසා සත්‍යවාන් ජීවත්. සත්‍යවාන් ජීවත් වීම. හොඳයි ඒක තමයි උත්තරේ නේ අපි අහන්නේ. තර පළවෙනි එක මොකද්ද පියාගේ කෝපය පහවිමනේ පළවෙනි එක නෑ නෑ නැද්ද පියාගේ කෝපය පහවීම ස්වර්ග සාධාරණිය ලබා මේ මිනිසුකු මේගේ කල් ඒක යන්නේ නෙමෙයිද කොහෙද කියලා දැනගන්නේ ඒ දැනගෙන ඉමේජ් එක නෙමෙයි නේද මේ තියෙන්නේ නේ තම මාමණ්ඩියට පෙනීම ලබා දීම මාමණ්ඩියට අයිමු රාජ්‍ය ලබා දීම තම පියාට පුතුන් නැමෙන නිසා ඔහුගේ කුලය පැවැත්මත් එදවල් පුතුන් 100ක් ලබා දීම තමාගේ සත්‍යවාන්ගේ කුල දියුණුව තහවුරු කරන බලවත් වීරවත් පුතුන් 100ක් ප්‍රාර්ථනා කිරීම තමාට පුතුන් 100ක් ගෙමා වීමට දුන් වරේ සත්‍ය වීමට සත්‍යවාන් ජීවත් වීම මේ තමයි වරපහ අර අනුපිළිවෙලින් ලියන්න කිව්වහම අනුපිළිවෙලින් ලියවෙන්නට ඕනේ මේ වරපහේ පිළිවෙලට ලියවෙන්න ඕනේ හොඳයි ඊළඟ ප්‍රශ්නේ අපේ හඳුරන්නේ තියෙනවා රාමායනේ කාණ්ඩ හත අනුපිළිවෙලින් නම් කරන්න රාමායනේ කාණ්ඩ හත අනුපිළිවෙලින් නම් කරන්න සර් කාණ්ඩ හතමයි සර් අපි පහයි පාඩම් කරගත්තේ පහයිද පාඩම් කරලා තියෙන්නේ ඔව් සර් පහුගිය අවුරුදු නම් පහ කියන්න බලන්න පිළිවෙලට රන්නයි ඒක පාඩම් කරලා බාල අයෝධ්‍යා සුන්දර උත්තර යුද්ධ ඕක අපි හන්නේ අනුපිළිවෙලින් පාඩම් කරන්න ඕනේ පිළිවෙලට බාල අයෝධ්‍යා ආරණ්‍ය කිෂ්කින්ද සුන්දර යුද්ධ උත්තර සුන්දර යුද්ධ උත්තර අනුපිළිවෙලින් ඕනේ වෙනවා ඒ ටික උත්තර ටික මේ තියෙන්නේ බාල අයෝධ්‍යා ආරණ්‍ය කිෂ්කින්ද සුන්දර යුද්ධ උත්තර බාල අයෝධ්‍යා අරණ්‍ය කිෂ්කින්ද සුන්දර යුද්ධ උත්තර මීට අමතරව ඔබ වහන්සේලා දැන් ඔය ඒ ඒ කාණ්ඩවල අපි හඳුන්නේ තියෙන වැදගත් සිද්ධි අයෝධ්‍යා කාණ්ඩයේ තියෙන වැදගත් සිද්ධි ආරණ්‍ය කාණ්ඩයේ තියෙන වැදගත් සිද්ධි කිෂ්කින්දා කාණ්ඩේ ඈ සුන්දර කාණ්ඩේ යුද්ධ උත්තර මේ මේ කාණ්ඩවල තියෙන ප්‍රධාන කරුණු මොනවද කියන එකත් දැනගෙන ඉන්න ඕනේ අනිවාර්යයෙන්ම රාමායනේ ආශ්‍රයෙන් රචිත ග්‍රන්ථ පහ කර්තෘවරු සමගින් නම් කරන්න රාමායනේ ආශ්‍රයෙන් රචනා කරපු ග්‍රන්ථ පහ කර්තෘවරු සමග නම් කරන්න එකක් දෙකක් කියන්න බලන්න රාවණවද රාවණවද බට්ටි ඔව් රාවණවද ග්‍රන්ථයේ බට්ටි විසින් රාවණවදය රාවණවද මහා කාව්‍ය බට්ටිගේ රාවණවදය ඊට පස්සේ ජානකේ ඉහත් අශ්වඝෝෂ හාමුදුරන්ගේ මොකද්ද අශෝක හාමුදුරන්ගේ මොකද්ද?
අශෝක සාමුදුරන්ගේ ඇද්ද මොකුත් පොතක් එහෙම නෑ අශෝක සාමුදුරන්ගේ මොකද්ද අශෝක සාමුදුර ජානකින් රාමායණය පොත් ලියලා නෑ හරි කියන්න බලන්න අශෝක සාමුදුර ලියුවේ නෑ පොත් රාමායණය හරි කියන්න රාමායණයේ මම රාවණා කල්පනා වදේයි ගන්න මම මේ තාම කල්පනා ගන්න ඒක සර් අශෝකෝසාර අශෝක ලිව්වා සාමුදුර නේද මොකෙන්ද රාමායණය පොත් ලිව්වේ කියලා නේද සර් ජානකී හරිනේ ජානකී හරණේ තියෙනවා කාගේද කුමාරදාස කුමාරදාසගේ ජානකී හරණේ තියෙනවා ඊට පස්සේ ඊපස් කාලි කාල්දාසගේ කාලිදාසගේ රඝුවංශ රඝුවංශේ තියෙනවා කාලිදාසක රඝුවංශේ තියෙනවා ඊට පස්සේ අර ඒ දණ්ඩේ කතාව ලිව්වේ කවුද ඒ දණ්ඩේ කතාව ප්‍රතිමා නාටකයෙන් ඈ ප්‍රතිමා නාටකයෙන් අර ප්‍රතිමා නාටකයේ නේ කප්පියෝනාවද කපිනාබුදේ කපිනාබුදියත් නෑ හේතුබන්දේ කවුද ලිව්වේ සේතුබන්දේ ප්‍රවරසේනගේ ප්‍රවරසේනගේ සේතුබන්දය ඔව් අනිවාර්යෙන්ම රාමායනේ මහාභාරතයේ ආශ්‍රිතව ලියපු ග්‍රන්ථ පිළිබඳව අනිවාර්යෙන් පුළුවන්කම තියෙන්න ඕනේ ප්‍රතිමානාටකේ තියෙනවා නේද රාමායනේ ප්‍රතිමානාටකය තියෙනවා තියෙනවා ප්‍රතිමානාටකේ තියෙනවා හරි හරි ඒක හරි රඝුවංශේ කාලිදාස ජානකී හරණේ කුමාරදාස උත්තර රාමචරිතයේ බහුභූති ප්‍රතිමානාටකේ බහ සේතුබන්දේ ප්‍රවරසේන ඒක තමයි තියෙන්නේ අර ඔබ හන්සලා කිව්ව පොත තියෙනවා අර ඉස්සලා කවුද කිව්වේ මේ රාවණ වදේ ගැන කිව්වේ බට්ටිගේ රාවණ වදේ ඒකත් තියෙනවා තමයි පොත් පහක් නේ කියලා තියෙන ගැටලුවක් නැහැ හරි එතකොට ඒ ඇවිල්ලා සාහිත්‍ය පැත්තේ ප්‍රශ්න ටික දැන් ඊට අමතරව ගත්තම අපි හඳුරන්නේ දැන් ඔය මෙතන මම මේ වීරකාව්‍ය සම්බන්ධවනේ අහලා තියෙන්නේ වීරකාව්‍ය සම්බන්ධ ගත්තාම මේ මගේ සාහිත්‍ය පොතේ මේ මම මේ කවුම් කරගෙන ඉන්නේ මේ පොතේ මම එක තර වීරකාව්‍ය සාහිත්‍ය ආරම්භය පිළිබඳව සඳහන් කරුණු පහක් මේ වෛද්‍ය යුගයේ පැවති යාග උත්සව අවස්ථාවල දෙවියන් හා වීරවරුන්ගේ ගුණ ගායනයේ ප්‍රධාන අංගයක් වුණා මේ වීරකාව්‍ය සාහිත්‍ය ආරම්භයට හේතු වෙච්ච දේවල් නෙමෙයි තර මෙන්න මේ යාග උත්සවවලදී වීරවරුන් හා දෙවියන්ගේ ගුණ ගායනා කරලා තියෙනවා තර මේවා පසුකාලීනව දැන් අපි හිතමු දැන් මේ වීරවරුන්ගේ ගුණ ගායනයේ දෙවියන් ගුණ ගායනයේ මේ අවස්ථාවලදී අපි හිතමු හැදුවා කියලා ඒ කට්ටිය මේ ගුණ ගායනා කිරීම සඳහා ඔන්න එක් යාගයකදී මොන හෝ ශ්ලෝක මේවා හදනවා මේ හදන ඒවා ඒ යාගයේදී ඒ කට්ටිය ප්‍රකාශ කරනවා ඒවා ඊට පස්සේ මේ දෙවිවරු මේ වීරවරු ඒ කියන්නේ මේ වීරවරු කියලා කියන්නේ මේ යාග උත්සව වලට සම්බන්ධ වෙන උදව් උපකාර කරන අය ඉන්නවනේ ප්‍රධාන වශයෙන් රජවරු ඉන්නවා ඒ කට්ටිය ගුණ ගායනා කිරීම තමයි මේ සිද්ධ කරන්නේ ඒ රජවරු සම්බන්ධ වෙන වෙන උත්සවරව මේවා තිබ්බොත් ඒ අවස්ථාවන් වලදීත් ඒ කට්ටිය ඒ විදිහටම ඔය ඒ එදා කියපු ටිකම ආයේ සාසර ඒ කට්ටිය ඉන්න තැන්වල ඒ කට්ටිය යන එන තැන්වලදී ඒ කට්ටිය වෙනුවෙන් ඒවා ගායනා කරනවා ඉතින් මේවා ওই විදිහට පරම්පරාවෙන් පරම්පරාවට ඇවිල්ලා තමයි පසු කාලීනව වීරකාව්‍ය සාහිත්‍යයක් කියන එක සකස් වෙන්නේ ඒත් මේක එක කාරණාවක් ඊට පස්සේ මේ අශ්වමේධ යාගයේ වීරවරෙන් ගුණගායන ප්‍රධානාංගයක් වුණ අශ්වමේධ වාගේ යාගය කියලා කියන්නේ දන්නවද නේද දින 308 පහ පුරාවට කරපු යාගයක්. ඒතර රජ කෙනෙක් අනිවාර්යෙන් මේක දායකත්වයෙන් අපි යන්නට ඕනේ. ඒ විදිහට. මහාභාරතයේ අන්ද ධෘතරාෂ්ට්‍ර රජුරුව රජුට සූත සංජය විසින් යුද්ධ බිමේ තොරතුරු සජීව වාර්තා කථනය කිරීම. ඒතර මේ යුද්ධයේ සිද්ධ වෙන ආකාරය රජුරුවන්ගේ ඇස් පේන්නේ නැහැ. ඉතින් සූත සංජය තමයි යුද බිමට ගිහිල්ලා තොරතුරු සජීව වාර්තා කථනය කරේ. සූතනම් ගායක කොට්ටාස වීරක්‍රියා සේසින්දක සමාජීවිත වාර්තා කළ පිරිසක් ඇතුළ මේ සූත කියන කට්ටිය මේ සූත සංජය සූත කියන ගායක කොට්ටාසරය සංජය තමයි යුද බිමට ගිහිල්ලා වාර්තා කථනය කළේ. ඒතර මේ සූත කියන ගායක කොට්ටාසය ඇවිලා වීරක්‍රියා සේසින්දකලා සමාජීවිත වාර්තා කථනය කරපු පිරිස. කුජහලව ඔව් කියන්න. මේ රාමායණය හිටපු අර මේ වානරයාගේ නම් මොකද්ද?
සුග්‍රීව ඉන්නවා හනුමන් ඉන්නවා. වානර නායකයා ඇවිල්ල සුග්‍රීව. එයාගේ ගෝලයක් තමයි හනුමන්. එදා ප්‍රශ්නය එක අවුගෝ මට මතකයි. එහෙම මං හිතුවා අනිවාර්යෙන් එතන වෙන්නේ නැති කියලා ඔයා අහන්නේ. එතන වානර නායකයා ඇවිල්ලා අපි අහන්නේ සුග්‍රීව. අර නමෙත් පොඩි අවුලක් තියෙනවා නේද? සුපර්ණකා කි මොකේද? ඈ සුපර්ණකා කියලා පොතේ තියෙන නම වැරදියට මොකේද හඳුනේ? ගද්දීපද්‍ය වලේ ඔය මොකද්ද නම කියලා කියන කාගේ නමද? තාවනාගේ නංගිගේ ඒ ඒ හරි, ඒ පොතේ තියෙන නම තමයි හරි. ශූර්පණකා. ඇන්සර් ඒ ඒ නම තමයි හරි නම. ශූර්පණක තමයි නම. ඒ ඔබහන්සේ කියන්නේ සුපර්ණකා කියලාද? අර මං ඒකයි ඔබහන්සේට කිව්වේ ගද්‍ය පද්‍යාවලියේ තියෙන නම භාවිත කරන්න කියලා. මොකද ප්‍රශ්න පත්‍ර හැදෙන්නේ ඔක්කොම හැදෙන්නේ මේ පොතට අනුගතව. ඒ නිසා ඒ පොතේ තියෙන නම පාවිච්චි කරන්න. ශූර්පණකා කියලා නම තියෙන එකේ. මහාභාරතයේ පර්ව 10ක් මේ මං අහන්නේ. ඔය අපි මේ වීරකාව සාහිත්‍ය ගැන කතා කරන ඉඳ ඒ සම්බන්ධව අහන්න පුළුවන් ප්‍රශ්න තමයි මේවා කියන්නේ. මහාභාරතයේ පර්ව 18ක් තියෙන එකකින් පර්ව 10ක වගේ 10ක් වුණා, පර්ව 5ක වගේ නම් මතක තියාගන්න. ආදි සභා, වන විරාට, උද්‍යෝගනේ, භීෂ්ම, ද්‍රෝණ, කර්ණ, ශෛල්‍ය, සෞප්තික. එතකොට අපි මේ කතා කරා මේ. ඊට පස්සේ නලෝපාඛ්‍යානෙ අපිට තියෙනවා. නලෝපාඛ්‍යානෙ තියෙන චරිත චරිත 10ක් කියලා මම මෙතන දා දෙනවා. චරිත 5ක් වගේ නලෝපාඛ්‍යාන. ඉතින් විශේෂයෙන් නලදමයන්ති දෙන්නයි ඉන්නවා නේද? ඊට පස්සේ පුෂ්කර කියන්නේ කවුද හඳුන්නේ මෙතන? නලෝපාඛ්‍යාන පුෂ්කර කවුද? නල කුමාරයාගේ සහෝදරය. සහෝදරයා. නලගේ රාජ්‍ය පැහැරගත්ත ඔහුගේ සහෝදරයා තමයි පුෂ්කර කියලා කියන්නේ. ඍතුපර්ණ කියන්නේ කවුද අපි හඳුන්නේ? ඍතුපර්ණ රජුර කවුද? දමයන්තිගේ පියා. දමයන්තිගේ පියා ඍතුපර්ණ රජුර. අර දැන් පැනලා යන්නේ, පැනලා ගිහිල්ලා අර යන්නේ බානුක අශ්වදමනයෙන් සර් මේවා කරගන්න. අශ්වදමනයෙන් මේ බානුක කියලා රතාචාර්යවරයෙක්ගෙන් ඊට පස්සේ ඔව් මොකට මේ දූකෙලිය උගන්වන්නේ. ඊට පස්සේ අර ඔව් නැවත අර මේ ඔසවා මේ මේ දමයන්ති දමයන්තිගේ විවාහ උත්සවයට නැවතත් සම්බන්ධ වෙන කෙනා නේද? ඒ ඔව් කියන්නේ ඔව් කැලේ ඉන්න මේ නල, දෙන්නම කැලේ ඉන්න නල් රජුරුවෝ එතනින් යන්නේ ඍතුපර්ණ රජුරුවන්ගේ රතාචාර්යවරයා වශයෙන් නේද? භානුක කියන නමින් තමයි ඍතුපර්ණ රජුරුවන්ගේ භානුක කියන නමින් රතාචාර්ය බවට පත් වෙනවා. කාකෝටක කියන්නේ කවුද? නාරජු සර් අර දෂ්ට කරන්නේ. දෂ්ට කරන නාරජුව කැලේදි නේද? කැලේදි ඔව් දෂ්ට කරන නාරජුරුවෝ කාකෝටක. කලී දුෂ්ට දේවතාව යානේ සර් ඇඟට වැහිලා ඉන්නේ මේ ඉන්නේ. ඉරිවසනේ අර අගුණ ප්‍රකාශ කරන්නේ අගුණ ප්‍රකාශ නුගුණ. කරන්නේ තමන් ළඟ නොමැති නොමැති අගුණනේ, නොමැති අගුණ ඔව් ප්‍රකට කරවනවා. සර් ඉර වරුණ යමාග්නි කවුද? ඒ සර් අර දෙවිවරු 4 දෙනා මේ අවසානයේදී සං මේ වර උත්සවයේදී මේ එක නලග වගේ වේශෙන්, නලග වේශෙන් ආපු නාලක දෙවිවරු, වේශයෙන් එන්නේ. ආපු දෙවිවරු 4 දෙනා තමයි ඉන්ද්‍ර වරුණ යම අග්නි කියලා කියන්නේ. හරි. සර් ඔව් කියන්න. මේ ගද්‍ය කාව්‍ය සාහිත්‍යයෙන් අවුත්තම ලියන්න සර් මේ. අපි ගද්‍ය කාව්‍ය සාහිත්‍ය ගැන අපි හඳුන්නේ මේ අපි ඊළඟ පේපර් වල හම්බෙයි ඈ. ආ සර් අපි ඔය සියල්ලම මේ පේපර් පහෙන් සියලු සාහිත්‍ය ආවරණය වෙනවා.